ස්වාමීන් වහන්සේ තුළ අදත් ඔබට ආශිර්වාදමත් සුබදෑසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබත් සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ ඉවසීමෙන් ජයග්‍රහණය ලබන්න. බයිබල් පදය ගලාති පයේ 22. නමුත් ආත්මයාණන් වහන්සේගේ පලනම් ප්‍රේමය, ප්‍රීතිය, සමාධානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම පමණ දෙන ක්‍රියා කිරීම යන මේවාය. මේ උදැසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. සෙනෙවන්ත කිතුණුවනි, ජයග්‍රහීසා ප්‍රීතිමත් ආත්මික ජීවිතයක් උරුම කර දීමට අප උදෙසා බොහෝ ඉවසිලිවන්තව ක්‍රියා කරන ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් අදත් ඔබට සුබ දවසක් වේවා. යේසුස් සමිඳුන් අපගේ එකම ගැලුම්කරුවාණන් ලෙස ජීවිතයට පිළිගත් පසුව එම දේව ආත්මයාණන් වහන්සේ තුළ තිබෙන ගතිගුණ අපිට දැරිය යුතු වෙමු. ඒවා ආත්මයාණන් වහන්සේගේ පල ලෙස ශුද්ධ බයිබලයේ අඳුන්වයි. බොහෝ පීඩා බාධාවන් තුළින් ජය ලබා ගත හැකි උන්වහන්සේගේ එක් ඵලයක් වන ඉවසිලිවන්ත කමින් ඔබත් ඇසිරෙනවාද කියා මදක් සිතා බලන්න. ඔබගේ ජීවිතයේ එවැනි අවස්ථාවන් මතකයට නගා ගන්න. කිතුණුවනි, ආත්මික දරුවන් වූ පසුවත් එදිනදා ජීවිතයේදී අපි ක්ෂණිකව කෝපයට පත්වන අවස්ථාවන් තිබේ. බස් රථයක ගමන් ගන්නා විටදී වැරදීමකින් ළඟ සිටින කෙනෙකුගේ කකුලක් පෑගුනොත් මා හඬින් බැනවදින අයද සිටිති. තමා ඇසු ප්‍රශ්නයට අදාළ පුද්ගලයා මදක් සැරෙන් පිළිතුරු දුන් විට කෝපයට පත්ව ඒ විශාල රණ්ඩුවක් බවට පත් කරගන්නා අයද සිටිති. ඔබ තුලත් එවැනි නොවිසිලිවන්ත ගතිගුණ තිබෙනවාද? නමුත් ඔබගේ ඉවසිලිවන්ත වූ සිතට සමාධානයේ දෙවිඳුන්ගේ තෑග්ගයකි. කිතුණුවනි, අද දින දේව ආත්මයන් වහන්සේ ඔබට කතා කරන සේක්වා. එක්තරා සහෝදරයෙකු තම සාක්ෂිය බෙදාගත්තේය. එනම් එක් දිනක් තමාගේ රෝගයට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට ගිය ඔහු වෛද්‍යවරයාගේ ප්‍රමාදය නිසා කෝපයට පත්ව බොහෝසේ බැන වැදුනි. නමුත් වෛද්‍යතුමා ඉතා සංසුන්ව ඔහුට අඬගසා ප්‍රතිකාර කළ බැවින් තම වරද නිසා ලැජ්ජාවට පත්ව ඔහු වහාම ඉවසිලිවන්ත කමේ ගුණාංගය තම ජීවිතේ ඇති කරගත් බවය. එයින් ඔහුගේ රෝගය සම්පූර්ණයෙන්ම සුව වූ බවද ඔහු කීවේය. කිතුණුවනි, ඉවසිලිවන්ත නොවීම නිසා සිතේ සමාධානය අයිමිවීමෙන් අපව රෝගී වීමටද පුළුවන්. එබැවින් ඔබ කෝපයෙන් ජය නොගෙන ක්‍රිස්තුස් වහන්සේ තුළ ඉවසිලිවන්තකමින් සියලු අභියෝගයන් ජය ගැනීමට පුරුදු වන්න. ඔබගේ ආත්මික දිවියේද ඉන් සරවනු ඇත. අද දින ඔබට ලැබෙන අභියෝගය ඔබ පුංචි දෙයටත් කේන්ති අරන් ඉවසීමකින් තොරව ක්‍රියා කරන්නේද? එසේනම් ඔබ මේ මෙනෙහි කරන කාලය තුළ තීරණය කරන්න, නැවත කේන්ති නොගෙන ඉවසීමෙන් ක්‍රියා කිරීමට සහ ඉවසිලිවන්ත දරුවෙකු ලෙස ආත්මිකව වැඩෙන්නට. එසේම ශුද්ධාත්මයන් වහන්සේගේ පළවලින් එකක් වන ඉවසිලිවන්තකම ඔබ තුළ වර්ධනය කරගන්නා විට උන්වහන්සේගේ ස්පර්ශයද ඔබට දැනෙන්නේය. ඉවසීමකින් තොරව ක්‍රියා කළ ඔබගේ ජීවිතයේ ඒ අතීත කාලය අමතක කර උන්වහන්සේ තුළ නව ජීවිතයක් අරඹා ඉවසීමෙන් ක්‍රියා කර උන්වහන්සේගේ බලවත් ක්‍රියා අත්දකින්න. මේ උදෑසන අපට එක මොහොතක් ආත්මා කරමු. ඔබ මේ උදෑසන ඉවසීමක් නැතුව ක්‍රියා කරා නම්, මේ උදෑසන අප උන්වහන්සේට ගොම් පියාණනි, ඔබ වහන්සේගේ ආත්මික ඵලයක් වන ඉවසීම, ඒ ඉවසිලිවන්ත භාවය ඔබ වහන්සේ මේ උදෑසන මට ලබා දෙන්න. මං ඉවසීමක් නැතුව සෑම දෙයක් තුළම කෝපයට පත් වී කේන්ති ගත්තා, රණ්ඩු කරා. අනේ පියාණනි, මේ උදෑසන ඔබ වහන්සේ මට සමාව දීලා
ඒ ඉවසිරිවන්ත භාවේ මගේ ජීවිතයට ලබා දෙන්න. මාගේ යෙසුනි, ඉවසිලිවන්ත නොවීමෙන් මමත් බොහෝ විට රණ්ඩු සරුවල් වලට පැටළු නෙමි. මාගේ වරද අද මට පෙන්වා දුන් නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වේවා. ඉවසිලිවන්ත දරුවෙකු ලෙස ආත්මික වැඩෙන්නට මට උදව් කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව යාකොබ් පයේ 11. ඉවසූ අය ආශිර්වාද ලද්දෝ යයි අපි කියවමු. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබට ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාත්‍නාවක් යම් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස් වෙන 071585 8787 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් දෙවිඳුන් දුල ඉවසීමෙන් ජයග්‍රහණය ලබන්නා වූ සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇතිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.